ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මාස 48ක විස්තීර්ණ ණය මුදලි පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන දෙවන සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව මෙරටට ඇමරිකා ඩොලර් මිලියන 336ක මුදලක් අනුමත වී තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 1ක් පමණ වෙනවා. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග 2024 හතරවන වගන්තියේ උපදේශනයේද අවසන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්‍රී ලංකාව සඳහා වූ ඩොලර් බිලියන 3ක් පමණ වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන 2023 මාර්තු 20 වන දින විධායක මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. එහි පළමු සමාලෝචනීය විධායක මණ්ඩලය විසින් 2023 දෙසැම්බර් 12 වන දින අනුමත කළ අතර ඇමරිකා ඩොලර් මිලියන 337ක් එමකින් ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා ණය තිරසරභාවය ඇති කිරීම, දිළිඳු හා අවදානමට ලක්වී ඇති අය මත ආර්ථික බලපෑම අවම කිරීම, බාහිර ආරක්ෂණයන් නැවත ගොඩනැංවීම, මූල්‍යාංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම හා පාලනය, එම වර්ධන ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අරමුණයි. 2023 දෙවන භාගයේදී සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ 3%කින් ප්‍රසාරණ වීමත් සමග ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ සලකුණු මතුවීමෙන් පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. 2024 මැයි මස මෙරට උද්ධමනය 0.9%ක් වුණු අතර දළ නිල සංචිත 2024 අප්‍රේල් වන විට ඇමරිකා ඩොලර් බිලියන 5.5ක් දක්වා ඉහළ ගියා. ප්‍රාථමික ශේෂය බදු ආදායම 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%ක් දක්වා වැඩිවීමත් සමග අතිරික්තයක් දක්වා වර්ධනය වුණා. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ක්‍රමානුකූලව සිදුවන අතර මධ්‍යකාලීන වර්ධන ක්‍රියාදාමය සුදුසු ප්‍රතිපත්ති සැකසීම මත රඳා පවතිනවා. මැතිවරණයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රතිපත්තිමේ දිශානීති පිළිබඳ අවිනිශ්චිතතාවන්ට මුහුණ දෙන අතරම සීමා සහිත බැංකු ණය සහ මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් 2024-25 වර්ධන මධ්‍යස්ථාන යථා තත්ත්වයට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.